අපි ඉස්සල්ලා කතා කරපු අක්ෂර උප්පත්ති ස්ථානවල ඒ ස්ථාන ටික හා උදව් කරන කාරණා ටික තමයි මේ තියෙන්නේ. හොඳට බලන්න පළවෙනි එක උගුර. මේ තියෙන්නේ උගුර මේ හරිය. මේ උගුර. ඊළඟට තල්ල මේ තල්ල තියෙන්නේ මෙයාර මේ නැවෙන තැන මේ මෙතන. දැන් දිව වදින තැන් බලා ගන්න. උනියට මුදුන කියන්නේ මේ හරියට මේ තියෙන්නේ. තල්ලේ මුදුන කියලා තියෙන්නේ ඒ තල්ල අපි අරගෙන දුන්නේ මුදුන විතරනේ. තල්ල මුදුන කියලා තමයි පාවිච්චි කරන්නේ. මේක නැතුණා කියලා ගැටලුවක් නෑ. මුදුන කියලා අපි පාවිච්චි කරනවා. ඊළඟට දත් ටික. ඒව දන්නවා. ඊළඟට තොල්. අන්න ස්ථාන ටික. ඇට යටි තොල. ඊළඟට දිව. මේ තමයි දිව. මේ දිවේ කෙළවර මුල අරද කෙළවර තියෙන්නේ එතන. ඊළඟට දිවේ තුඩ. sorry දිවේ තුඩ. ඊළඟට දිවේ මුල තමයි මෙතන. අර මෙතන තමයි තල්ලේ වදී. අර චාච ජජන කියනකොට මෙන්න මේ මෙතන ගිහිල්ලා මෙන්න මෙතන ස්පර්ශ වෙනවා මේ ටික එකට ගෑවෙනවා යන්න ඊතර ගෑනොට අපි ඒව කියන තල්ලෙන් උපදින ඒවා කියලා කොහෙවත් ගෑවෙන්නේ නැත්නම් දිව මේක විවෘත වෙලා තියෙනවා නම් මේ ටික විවෘත වෙලා තියෙනවා නම් අපි කියන උගුරෙන් උපදින ඒවා කියලා මේ දිවේ මුල තියෙනවනේ මේ දිවේ තුඩ තුඩ ඇවිල්ලා මෙන්න මේ මුදුනේ වදිනවා නම් අපි ඒවට කියන මුරදජ කියලා දිව ඇවිල්ලා මේ දත්වල වදිනවා නම් අපි ඒවට දන්තජ කියලා කියනවා මේක තමයි අපි උච්චාරණය කරද්දි ස්පර්ශ වෙන ස්ථාන ටික මේ ටික තව ටිකක් සරලව ඔයාලට මෙතන දක්වලා තියෙනවා මේ තමයි උගුර ඔය පෙන්නන් හොඳට කට ඇරලා කණ්ණාඩිය ගාවට ගිහිල්ලා බලා ගන්න වෙන්නේ එතනින් උපදින අකුරු ටික තමයි මේ තියෙන්නේ ඒවට කියනවා කණ්ඨජ ඊළඟට මේ තල්ල මේ පෙන්නලා තියෙන්නේ තල්ල මේ මෙතන නැවිගෙන තියෙන ටිකත් එක්ක තල්ල ඒ තමයි මේ අකුරු ටික උපදින අකුරු ටික ඊළඟට මුදුන මුදුන ටිකක් තව ටිකක් නැවුණා නම් පේනව හරියටනේ මේ මෙතන උඩ තියෙන අර ඉස්සල්ල පෙන්න පුතනනේ මුදුන මෙතන හරිද ඊළඟට දත් ටික ඔය ලස්සනට තියෙන දත් ටික ඊළඟට තොල් ඊළඟට උගුරහා යටි තොල් යටි තල්ල sorry උගුරහා යටි තල්ල ඈ ඒ ඒ අයි යටි තල්ල කියන්නේ මෙන්න මේ අර නැට උඩේ තියෙන ඒක ඊළඟට ඕ ආව උගුරයි තොල් ඊට පස්සේ දත්හා තොල් ව ප මේක ඔයාලට හම්බ වෙනව බය වෙන්න එපා සම්බන්ධ වෙච්ච ඔක්කොටම හම්බ වෙනවා ඊට පස්සේ ඒක මතක තියා ගන්න ඕන නම් මේ ඔන්න මතක තියා ගන්න කවියකුත් තියෙනවා ඊට පස්සේ ඒ අකුරු ආපහු බෙදලා වෙනම තියෙනවා ඒක ජකුරු වෙනම ත්‍රිජ අකුරු වෙනම ඒක ഘോഷ අഘോഷ ටික වෙනම මම මෙතන දක්වලා තියෙනවා ඊළඟට ඒකෙන් ප්‍රශ්න 40ක් අහලා තියෙනවා මේ ප්‍රශ්න 40ම ලියන්න ප්‍රශ්න 40ම උඩ මේ නිබන්ධනය සම්පූර්ණයෙන් කියවලා මේක නෝට් එකක් ඔයාලට ප්‍රශ්න පත්‍ර පන්තියේදී හම්බ වෙන විශේෂ චාන්ස් එකක් තමයි ඔයා කරන නෝට් හම්බ වෙනවා නෝට් එකක් විදිහට අයි ස්ටැම්ප් පුරවන්න මොකොත් නැහැ ඒක ඔයාලට තියෙන්නේ කියව ගන්න විතරයි හොඳට මොකද සරලව විග්‍රහ කරලා තියෙනවා ඒව ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ වෙන අයට විශේෂ චාන්ස් එකක් විදිහට හම්බ වෙන එකක් අපි සිද්ධාන්ත පන්තියේ මේව දීලා කතා කරලා තියෙන්නේ එහෙම නැති අයට තමයි මේක හම්බ වෙන්නේ හරි නේද एक ताम वाटी ने कक ओनिया इल्लगा ओनिया ये पास से इल्लगा न अभी इलांग के प्रश्न टे आना पेपर एक आना लगे අකාරාදී පිළිවෙල. ඒක නම් මාරම ලේසි එකක්. ඒ නිසා ඔපුවට බලන්න දෙයක්වත් නැහැ ඒකේ. නේ? ඊළඟ මාතෘකාව දැන් මාතෘකාව කීයක් කෙරෙලද කියලාත් බලා ගන්න ඕනේ. 10 වෙනි ප්‍රශ්නය ප්‍රශ්න පත්‍රයේ ගන්න 10 වෙනි ප්‍රශ්නය. අකාරාදී පිළිවෙල නිවැරදිව දැක්වෙන පදපේලිය තෝරන්න. පදපේලිය තෝරන්න. අපි මේ වචන ටික ලියා ගමු මෙහෙම. අද හතරෙම තියෙන ඒවා වෙන වෙනම ලියා ගන්න. පළවෙනි එක කවුසිලුමින. කවු සිලුමින. ඊළඟට ගුත්තිලය. ගුත්තිලය. ඔයාලා කොලේක ඕන ලියලා බලන්න ඒවා. සියබස්. සියබස්.
ලකර සුභාෂිතේ සුභාෂිතේ අපව තියනවා දෙවෙනි එක කෝකිල එක පරවිය ඊළඟට සැලලිහිණිය සැලලිහිණිය ගිරාම සංදේශපාවේ නම් ටිකක් දාලා තියෙනවා පොත්වල නම් තමයි ඔක්කොම තියෙන්නේ මොදෙව්දාවත සසඳාවත සසඳාවත මයුරය ඉසරේ ඉසරේ ඊළඟට හතර යසෝධරාවත නැට වෙස්සන්තරය සම්පරේ කුසදාවත කුසදාවත දහම් සොඬ දහත දහම් සොඬ දහත අන්තිමට වචන දෙක නම් පේන්නේ නැති වෙයි සමහර අයට අතුක්ක් පාත් කරන්න එක පේන්නේ නැති මොන බලන්න අකාරාදී පිළිවෙල කියන්නේ සිංහල හොඩියේ තියෙන අයන්නෙන් පටන් ගත්තම ෆ අකුරෙන් අවසන් අයන්න පළවෙනි අකුර ෆ අකුර 60ක් මේ වගේ පිළිවෙලක් තියෙනවා අ ආ ඈ ඊ ඕ ඒ විදිහට උච්චාරණය කරගෙන යන පිළිවෙලක් තියෙනවා ඒ පිළිවෙල අනුව අංක 60 අපි යොදා ගන්නවා ඒක දන්නව මන්ද ඒව නොදන්න කවුරුවත් නැහැ ඕ अरे वो कौन केला देखा देंगे तो कोटे आयन ने पटांग आ रखे ना तो आपको रे आवश्यक में ना पीली वाला आती है ना ये पीली वाला टानू होता है बाला आप ही ओनो में है क्या मूली में बाला ने पालेवेनी आपको रे तमाय पीली वाला बाला ने एक असमान नाम देवेनी आपको रे बाला तेरे नाने तो आप ही मेकिंग अंतिम मेकिंग पटांग आ रहा हूँ यशोधरा वत्त पालेवेनी आती है ना වෙස්සන්තරේ වය ඊළඟට කුසදාවත කුයන්නේ දහම් සොඬ දාකව දය කියන්න බලන්න මේකේ මුලට එන්න ඕනි මොකක්ද මෙතන අයන්නෙන් පටන් අරන් නැති හින්දා ව්‍යංජන අකුරු වලින් තියෙන්නේ ව්‍යංජන අකුරු වලින් පළවෙනිරම තියෙන්නේ කයන් එහෙනම් අංක එකට එන්න ඕනි මේක කියලා අපි දන්නවා කයන්ෙන් පස්සේ අපිට හම් වෙන අකුරු මොකද කාක ගාඩ පචාච ජාජන කාට ඩාඩන තාත දාත නින ඊළඟට දයන් ඊළඟට යාරලව එහෙනම් යයන් නේද මුලට එන්න ඕනේ එහෙනම් මේක 3 මේක 4 එහෙනම් මේ උත්තරේ වැරදි නේද මේ උත්තරේ සම්පූර්ණයෙන් වැරදි එක පිළිවෙලක් නැහැ කෝකිල පරවි සැලලිහිණි ගිරාව දැන් බලන්න පළවෙනි අකුරු සමාන නැහැ නේ හොයන්න තියෙනවා පයන්න තියෙනවා සෑන්න තියෙනවා කියන්නේ සොර අකුරක් නැත්නම් ව්‍යංජන අකුරු වල මුලම තියෙන කයන්නේ එහෙනම් මේක අංක එකට එන්න ඕන කියලා අපි දාන. කයන්නේ එන්න පුළුවන්ද? පාප භාපම යාරලව මේ හැබැයි බැරි මොකද මේ ගයන්නක් තව අග තියෙනවා. ගයන්නක් තියෙනවනේ. කයන්නට පස්සේ එන්න ඕනි ගයන්. තේරෙනවනේ. ඊට පස්සේ මේක 3 මේක 4. එහෙනම් මේක උත්තරේ වෙන්න බැහැ. ඒකට මෝදේ උදාවත් සසඳාවත. මයුරේ තිසරේ පප බබම එක හරි ඊට පස්සේ එන්නේ මේක මේ පිළිවෙල හරි හැබැයි අන්තිමට තයන්නක් තියෙනවා තයන්න මේ ඔක්කොටම ඉස්සරහින් එන්න ඕනේ සත දදන මුලනේ තියෙන එහෙනම් මේක අංක 1 ඒක අංක 1 ඊළඟට මයනු දෙකක් තියෙනවා නම් සමා මුයන්නයි මයන්නයි තියෙනවනේ එකම પરම්පරාවෙන් ඒකෙන් අපි බලනවා මයන්නට එකතු වෙලා තියෙන සොරේ එහෙනම් අයන්නනේ මේකට උයන් එහෙනම් ඒ දෙකේ පිළිවෙලෙන් තමයි ගන්න එහෙනම් මේක 2 මේක 3 මේක 4 මේකත් උත්තරේ නෙමෙයි. එහෙනම් මේක තමයි උත්තරේ මේක පිළිවෙල බලන්න දෙයක් නැහැ උත්තරේ ඔක. හරිද? එහෙනම් පිළිවෙල බැලුවේ පළවෙනි අකුරෙන් දැන් මම කියලා දෙන්න යනවා කොහොමද ඒක බලන්නේ කියලා.
මාතෘකාවලියා ගන්න අකාරාදී පිළිවෙල අකාරාදී පිළිවෙල एक अभी होड़ी नम अभी उपकोम दागे नहीं आने तो बहुत लेसी इरु इरु इलूलु भाविता भी नहीं आने पोटी का भी पोटा पीली वाला बालम है मेरे नमी इधर है इन्होंने अंक एक एक तूने आकर पाहा आये हाथ अट्ठ नामी दहाई एकोला दोला तुम दाहत पाहलु दास दाहत दहाटे मेरे का दहान नामे मेरे का विस और ना दहान नामे इन तमाये व्यंग्य ना करूं पटांग कर इलागटे खा च ट था प न खा च ट था प गा य ट था प गा च ट था प न न्या न न चंड या र ल व शा श सा हा शा श सा हा ल प फसे इंध 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 अन्न बाला ना मेक बीसी एक बीसी देख बीसी तू ना बीसी हाथर बीसी भा बीसी हाय විසිහත විසිහට විසිනම තිහ තිස්සක තිස් දෙක තිස්තුන තිස්හතර තිස්පහ තිස්සය තිස්හට තිස්අට තිස්නමේ හතලිය තලිස්සක හතලිස් දෙක හතලිස්තුන තලිස්හතර හතලිස්පහ හතලිස්සය හතලිස්හට හතලිස්අට හතලිස්නමේ පනහ පනස් එක पनास देखे पनास दोने पनास सातरे पनास अतरे अरे जो नेटे पनास पहा पनास साये पनास सातरे पनास अतरे पनास नामे हैटे नाकुरु हैटे हरी नहीं थे तब आकुर आती है ना वाह मैंने मिया कुर न्ये और आकुर एम पटांग करना कुरा काउंट को हम उधर ओके दान ने उधर मातक तिया गा ना मैं ජයන්නට පස්සේ විතර තියෙනනේ ජ මේ ජයන්නට පස්සේ තමයි මේ ඥයන්න දැම්මොත් දාන්න ඕනේ හරිද ඊළඟට ඇහුවනේ රේපේ රකාරාංශය මතක තියාගන්න මේ අල්රයන්න සංකේතවත් කරන් තමයි රේපේ වෙන්නේ අල්රයන්න සංකේතවත් කරන් තමයි මේ රකාරාංශය රේපේ තව යංශ එකක් තියෙනවා මේ යංශ මේක කොහෙටද යන්න ඕනේ ආ අල් යයන්න සංකේතව එහෙනම් මේ මේ අකුරු තියෙන තැන් වල තමයි ඒවා සම්බන්ධ වෙන්නේ හරිද ना रेपे रका में रकारांशे यांशे ओकोम ये अदालत एंगल दें यांशे नोनी पनास देकर अल राया में रेपे नोनी रेपे हाँ रकारांशे ओकोम नोनी पनास देकर तेर ना पनास देकर हाँ पनास देकर दें वो तो मैं पीली वाला उल्लू दिया गया ना को क्या दानवा नहीं वो पीली वाला उन्नो ये पीली वाला टे मैं होड़ीये पीली वाला टे वचन गोनु फिरी වචන ගොනු කිරීම එහෙම නැත්නම් පිළිවෙලට පෙළ ගැස්වීම වචන ගොනු කිරීම පිළිවෙලට පෙළ ගැස්වීමට අපි කියනවා අකාරාදී පිළිවෙල කියලා. හල් අකුරක් ආවොත් මතක තියාගන්න ඒ හල් අකුර යොදන්නේ මුල. මේ ව්‍යංජනවල දැන් කයන් ආයකෙත් මම කියලා දෙන්නම්කෝ. මේක ලියා ගන්න ඕනේද?
මකන්නද නැත්නම් කැමති අය ලියා ගන්න දැන් හදිස්සිය මේක වෙනම කාරණයක් කයන්නේ පිළිවෙල ගන්න ගත්තොත් මුලින්ම අල් කයන් ඊළඟට කයන් කා කා කෑ කෑ යන් කි කි ඊළඟට කු කු ඊළඟට ක්‍රු ඊළඟට ක්‍රු ඉලුවන් නැ ගන්න ඊළඟට කේ කේ හරි ඊළඟට කො කෝ හව් ඔය තමයි පිළිවෙල හරිද අල් කයන්න හල් ලකුරක් ආව මුල් ගයන්නෙත් එහෙමයි ගගා ඊළඟට කයන්න ගත්තොත් අල් තයන්න ටටා ඔක්කොම මේ ව්‍යංජන අකුරු ටික පිල්ලං එදුවට පස්සේ මේ විදිහට එන්න පිල්ලං එදුවට පස්සේ මේ විදිහට තමයි එන්නේ හරිද පිල්ලම් පිළිවෙල මේ ගන්න පිල්ලම් පිළිවෙල කියන්නේ මේ පිල්ලම් පිළිවෙල ඒ පිල්ලම් පිළිවෙල හැදෙන්නේ කොමක් නිසාද සොර පිළිවෙලට සොර අකුරු 18 පිළිවෙලට හැදෙන එකත් මම පෙන්නලා දෙන්නම් මේක නම් මොන්ටිසෝරි කාලේ ඉගෙන ගන්න එක නිසා මේක උගන්වනවා කියන එකත් පාඩුවක් කමන්නයි කියලා දෙන්නම් කො පැටලෙයි කියලා මොන මෙඩික ලියා ගන්නකො මේ තමයි ආරාදී පිළිවෙල සඳහා ඉගෙන ගන්න ඕනි කාරණා ටික ඕඩී පිළිවෙල ඉගෙන ගන්න ඕනි එක ව්‍යංජන අකුරක සොර පිළිවෙල ඉගෙන ගන්න ඕනි ව්‍යංජන අකුරක පිල්ලම් පිළිවෙල අකාරාදී පිළිවෙල කියන එක දැන් ඔක ලියා ගන්න ඕන අකාරාදී පිළිවෙල කියන දැන් අග්ගල් හරිනේ ඊළඟට මම කියලා දෙන්න මේ කකා කැකා කිකි කියන එකේ පිළිවෙල මොන හේතුවක් මතද පදනම් වෙලා තියෙන්නේ කියලා ඔයාලා දන්න කාරණයක් නමුත් අපෝ මතු කරලා දෙන්න දැන් අල් කයන්න එක ගැටලුවක් නැහැ ඒකේ පිල්ලමම තමයි. අල් කයන්නේ සොරයක් නැහැ නේ. ඊළඟට අල් කයන්නයි අයන්නයි එකතු වුණාම හැදෙනවා ක. හරිද? ඊට පස්සේ අල් කයන්නයි අයන්නයි එකතු වුණාම හැදෙනවා ක. අල් කයන්නයි අයන්නයි එකතු වුණාම හැදෙනවා ක. අල් කයන්නයි අල්කයන්නයි ගන්නවා
අද තයන්නයි ඒ යන්නයි තුනම හදනවා කේ අල් තයන්නයි අයි යන්නයි තුනම හදනවා කයි අල් තයන්නයි ඕ යන්නයි තුනම හදනවා කෝ නැට අල් තයන්නයි ඕ යන්නයි තුනම හදනවා කෝ අල් තයන්නයි අව් යන්නයි තුනම හදනවා කව් හරි මම බලන්න පිළිවෙල A A E E I I U U Iru Iru E Ilu Ilu E E I O O Sora pili vala tamai me Sora akure pili vala me kiyala thiyenne pillam pili vala kiyala kiyala thiyenne mokadda Sora akuru tike pili vala Enan yam akuraka mula yedunot mokadda mula yedunot ekama akure hada tala tika kayannen ekai kayannen ekai अन्न ඕනේ පැහැදිලි නේ එකත් මතක තියා ගන්න ඔය ලේසි වෙන්න මම මේක දුන්නේ පොඩි උන්ට ගන්නවා වගේ ඒක නේද එතන එක සරල වැඩි දැන් අපි යනවා මේ පිළිවෙලට අනුව වචන ගොනු කිරීම පියවරවල් කිහිපයකට අපිට අකාරාදී පිළිවෙල ඉගෙන ගන්න ඕනේ පළවෙනි පියවරේදී අපි බලන්නේ පළමු අකුරේ वचन अमल अमल लेसी वगाने सुनीमल गीता अमल ඊළඟට බලන අයන්නට පස්සේ සොර අකුරු එකක්වත් නැහැ ඊළඟට ව්‍යංජන අකුරු ටික බලන කයන්න තියෙනවා එහෙනම් කමල් පිළිවෙල දාන මේ පිළිවෙල මතක තියෙනවා කියලා මේක කරන් යන්නේ ඊළඟට කමල් කමල්ට පස්සේ බලනවා කයන්නට පස්සේ ඉන්නේ කාක ගා ගයන්නේ නුත් තියෙනවා එහෙනම් ඒක ගීතා පස්සේ ගාගන ටාච ජජන ටට ඩඩන තත දදන නයන්නේන් තියෙනවා එහෙනම් ඊළඟට නයන ඊළඟට ඉතුරු වෙන වචනේ කොහොමද සුනිමල් අන්තය දැක්කනේ පළවෙනි අකුරේ පියවරෙන් අපි හොයාගන්න මතක තියාගන්න ඔයාලට ගොඩක් දුරට දෙන්නේ පළවෙනි අකුරේ පියවරෙන් හොයන්න ඒක පට්ටම ලේසි මේ ක්‍රමෙන් විතරයි දෙන්නේ වෙන ක්‍රම වලින් දෙන්නේ නැහැ නමුත් අපි අනික් ක්‍රම ටිකක් ගන්න ඉගෙන ගමු ඔක ලියාගන්න පිළිවෙල අපිලිවෙල අපිලිවෙල පිළිවෙල කියලා දා මේ තමයි උත්තරේ පිළිවෙලට හදාගත්ත අකුර අපි දෙවෙනි පියවරට යනවා ලියා ගන්න එකෙන් දෙවෙනි පියවර දෙක
දෙවෙනි පියවරේදී අපි කරන්නේ පළමු අකුර සමාන නම් මම මේක මකනවා පළවෙනි අකුර සමාන නම් දෙවෙනි අකුරෙන් පියවර බලනවා හදිස්සියෙන් සමහර වචන පළවෙනි අකුර සමාන කරලා දෙනවා පළවෙනි අකුර සමාන කරලා දෙනවා අපි ගමුකෝ मुलटे අකුරන ඇයි අකුරන මුලට ගත්තේ ආ කයන්නේ පටන් ගත්ත එකක් තියෙනවා කයන්නේ ඉස්සල එකක් නැහැනේ ඕ කියලා ගත්තට කයන්නේ දැන් අඩුම ගන්න කොයන්න තිබුණත් ක කියලාවත් පටන් ගන්න නැහැ එහෙනම් කයන්නට අදාළ කයන්නක්වත් මේක නේ කයන්නට පස්සේ අපි දන්නවා ඊළඟට කාක ගගන ඊළඟට අගල කඩ ඇයි ගයන්න තියෙනවා ගයන්නට පස්සේ බලනවා නයන්නද මයන්නද ලයන්නද මුලට එන්නේ තත දදන එහෙනම් पलवेनी अकुर समारना देवेनी अकुर समारना तुंगेनी अकुर बलना तुंगेनी अकुर समारना හතරවෙනි අකුරෙන් බලනවා. ඔන්නෝක මතක තියාගන්න. දැන් මම කවලම එකක් ගන්න. පළවෙනි අකුර සමාන නම් දෙවෙනි එකකින් දෙවෙනි එක සමාන නම් තුන්වෙනි එකකින් තුන්වෙනි එක සමාන නම් හතරවෙනි එක. හතරවෙනි එක සමාන නම් පස්වෙනි එක. හරිනේ? හරි. ඊළඟට තුන්වෙනි පියවර. එකම ව්‍යංජන අකුරකින් ආරම්භ වෙනවා එකම ව්‍යංජන අකුරකින් ආරම්භ වෙනවා නම් අපි ඒක පිල්ලම බලන්න ඕනේ එකම ව්‍යංජන අකුරකින් ආරම්භ වෙනවා නම් අපි පිළිවෙල බලන්නේ පිල්ලමට අනුව අර මුලින් කිව්වා වගේ අපි ගමුකෝ මෙහෙම කොළඹ කීනවල හඩවත කුරුණෑගල ඔය අතර ඔක්කොම ක කයන්නට අදාළ ඒවා තියෙනවා ආ කයන්නට අදාළ ඒවා තියෙනවා නම් දැන් පිල්ලම බලන්න ඕනේ නම් මුලට එන්න ඕනේ ක නේද ආ කයන්නේ නම් කඩවත කඩවත කයන්නට පස්සේ ආ කෑ නෑ නේ එහෙනම් කී එහෙනම් කීන වල ඊළඟට කොයන්නද කුයන්නද මුලින් එන්න ඕනේ කියලා අපි දන්නවනේ දැන් කුරුණෑගල कवल मीद अलग तेरना नहीं तो बैठे
යටළු තියෙනවා නම් මැසේජ් කරන්න ඔයාලා මයික් ඔන් කරලා කතා කරලා ඇහෙන්නේ හරි ඊළඟට ඔන්න අපි බලමු දැන් ආපෝ අපිලිවෙල පිළිවෙල කියලා වෙන් කරගන්න පිළිවෙල පිළිවෙල අපි මෙහෙම දානවා ඔක්කොම දැන් කවල මේ ගන්න අබේ නායක ගුණපාල අපේ කෝන් අපේ කෝන් ගුණදාස කමල් නුවන් කමලා හරි ඔටි ගමුකෝ දැන් නිකන් බලන්න පොඩි වෙනසක් තියෙනවනේ අයන්නෙන් පටන් ගන්න දෙකක් තියෙනවා ගොයන්නෙන් පටන් ගන්න දෙකක් තියෙනවා අයන්නෙන් පටන් ගන්න දෙකක් තියෙනවා දැන් මේ වගේ වාවන් කොහොමද පිළිවෙල බලන්න ඉස්සෙල්ලා පළවෙනි අකුරෙන් බලන්න ඉස්සෙල්ලාම බලන්නේ මොකෙන්ද පළවෙනි අකුර අයන්නෙන් පටන් ගන්න කීයක් තියෙනවද දෙකක් තියෙනවනේ ඔන්න අයන්නෙන් පටන් ගන්න දෙයක් තියෙනවා එහෙනම් ඒ දෙකේ පිළිවෙල බලලා ඉන්න ඕනේ නේද ඉස්සෙල්ලා නම් මතක තියාගන්න පළවෙනි අකුරෙන් අයන්නෙන් තියෙනවා නම් 10ක් 10ම ඉස්සෙල්ලා ගන්න. ඒ ටිකේ පිළිවෙල හදලා තමයි ඊටු ටිකේ හදන්නේ. තේරුණාද? දැන් අයන්නේ දෙකේ හදන්නේ. දැන් අබේ නායක අබේ කෝල්. දැන් මේකේ පළවෙනි අකුරු දෙකම සමානයි. එහෙනම් තුන්වෙනි අකුරෙන් බලන්න ඕන. තුන්වෙනි අකුරෙන් බලනවා. නායන්නද කොයන්නද කියන එකට? කොයන්නේ. එහෙනම් අබේ කෝල්. දැන් එතකොට ඔටෝ මේක මොකද්ද කරන්නේ? ආයක අනිවාර්යෙන් දෙකට එන්න ඕනේ කියලා දන්නවනේ. දැයි දෙකට එන්න ඕනේ? ඒයි එකත් අයන්නෙන් පටන් ගන්න දෙවෙනි අකුර සමානයි ඒක පිළිවෙල හදලා තමයි අනිත් ඒවට යන්නේ එහෙනම් ඊළඟට අබේ නායක එන්න අයන්නෙන් ටික ඉවරයි දැන් අයන්නෙන් හොයාගත්ත දෙක ඉවරයි අයන්නට පස්සේ එහෙනම් කයන්නෙන් එන්න ඕනේ කමල් තියෙනවා කමලා තියෙනවා ආයෙ දෙකෙන් මොකක්ද එන්න ඕනේ කමල්ද කමලාද තුන්වෙනි අකුරෙන් බලන්න ඕනේ අල් අයන්නයි ලා අයන්නයි ඔයාලා දන්නවා ඒකෙන් අනිවාර්යෙන් හල් අකුර මුලට එන්න ඕනේ එහෙනම් කමල් කමල් ඊළඟට කමලා එනං ඒ දෙකත් ඔන්න හොයලා ඉවරයි. ඊළඟට ගයන්නෙන් තියෙනවනේ. ගුණපාල ගුණදාස. ඒකේ පළවෙනි අකුරු දෙකම සමානයි. දායන්න තියෙනවා පායන්න තියෙනවා. මුලට එන්න ඕනේ මොකද්ද? ගුණ දාස ඊළඟට ගුණපාල. ඊළඟට අන්තිමට නුවන්. දැන් ලේසිනේ මාර ලේසිනේ. දැකන හොයන විදි. එක සමාන අකුරු තියෙනව දෙයි කවලමේ දෙයි. එහෙම දුන්නත් මතක තියාගන්න ඉස්සල්ලාම අයන්නෙන් තියෙනවා නම් අකුරු දෙකක් වචන දෙකක් හරි ඒ දෙක මුලට අරන් ඒක බෙදලා ඉන්න ඉස්සර. තේරුණාද? ඒක බෙදලා තමයි ඒක වර්ගීකරණය කළා තමයි ඒක පිළිවෙලට හදලා තමයි අනිත් එකට යන්නේ. පැහැදිලිනේ අය පටලවා ගන්න එපා ඒවා. ඔතන තමයි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක තේරුණා නම් තේරුණා කියලා මැසේජ් දාන්න කට්ටිය කට්ටක් ගාලා. මෙහෙටත් දැන් සැරටම වහින උදේ ඉඳන්ම මම අකුණු ගැහුවත් මේ කරගෙන යන්නේ මොකද අද දෙවෙනි දවස නිසා මොකද මේ වඩු දාන්නත් බෑනේ දෙවෙනි වහිනවා කියලා අකුරු ගහනවා කියලා කොහොම හරි කරලා ගොඩ දාන්න එපා ඔන්න ඒක මාතෘකාවත් හරි අකාරාදි පිළිවෙල ගැන ඊට වඩා ඕනිද අද ඔන්න මාතෘකා කතා කළා අක්ෂර විඤ්ඤාසය කතා කළා අක්ෂර උප්පත්ති ස්ථාන ගැන කතා කළා ඊළඟට පිල්ලම් භාවිතය ගැන කතා කළා ඊළඟට අකාරාදී පිළිවෙල ගැන කතා කරා මාතෘකා හතරක් පුළුවන් නම් ওই નોට් එක කවුරු හරි PDF එකක් විදියට හදලා ගෲප් එකකට දැම්මත් කමක් නැහැ අනිත් අයට උදව්වක් විදියට මොන මාතෘකා හතරක් කළා ওই මාතෘකා හතරෙන් දැන් ඕනෝ ප්‍රශ්නයක් සුව ඒ කියන්නේ ඔයාලා මේ වෙනකොට ලකුණු හතරක් හරි අර ගිය සතියේ එකක් දැන් ඒ සතියේ හයක් නේ ඔන්න දැන් ගිය සතියේ ලකුණු හයක් සුව අද ලකුණු හතරක් සුව ඒ කියන්නේ 10යි මේ ටික පුළුවන් වෙනකොට තව ලකුණු හයක් විතර ඔටෝ හම්බ වෙනවා. හදිස්සියෙන් මේ මාතෘකාව වලින්ම අහලා තිබුණොත් දෙවෙනි කොටසේ ප්‍රශ්න අනිවාර්යෙන් ඔයාලට එකකට දෙක ගානේ තව ලකුණු හයක් විතර හම්බ වෙනවා. ලකුණු 16ක් විතර ගන්න දැන් මේ දවස් දෙක තුල ඉගෙන ගත්ත ටිකෙන් පුළුවන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට
වගේම ඔයාලගේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ කාරණා වලටත් පැහැදිලි නේද? ඔන්න ඉගෙන ගත්ත මාතෘකාවල තියෙන වටිනාකම්. හොඳට ඉගෙන ගත්තා නම් හරි. හරිද? මේ කොහොම වාරුවෙන් කට්ටිය රැඳිලා ඉන්නේ අන්තිම හරියේ. දැන් ගොඩක් සෑහෙන්න අඩු වෙලා ගිහිල්ලා. දැන් කට්ටියට අදට ඇති වගේද? ඊළඟ මාතෘකාව තියෙන්නේ 10 වෙනි ප්‍රශ්නය. සෝරි 11 වෙනි ප්‍රශ්නය. अनुक्त नाम पद अभी है ना एक लबन सतीर दाम वैसे निशा तमें गुडा का अडू निशा एक लबन सतीर दाला मैं एक लबन सती अभी कथा कर मातृका हतरक रखला सिद्धांत पंथी सती हतरक मातृका हतरा सती हतरक मातृ हतरा एक दवसंगी के දැන් නිකන් ඉන්න ගමන් ලියන්න පුළුවන් ද බලන්න. ඔකට අදාලා නෝට් එක ඔයාලට තව ටිකකින් හම් වෙනවා. රෙකෝඩින් එකත් එක්ක අද කතා කරපු මාතෘකා හතරටම අදාළ. අකාරාදී පිළිවෙල ඇර. අකාරාදී පිළිවෙල නම් නෝට් එකක් දෙන දෙයක් නැහැ නේ. ඒක ඔයාලට කැමති වචන ටිකක් හදා ගන්න පිළිවෙල පිළිවෙල කියලා. අනිත් ඔක්කොම මාතෘකා ටිකට අදාළව ඉගෙන ගත්ත ඒවට අදාළව නෝට් එක හම් වෙනවා නිබන්ධන දෙකක් විදිහට. ඒක ඉතින් කැමති අය print කරගන්න. තේරුණා නේද? එනං අදට අපි අවසන් කරමු. ආයේ ඔ මේ මාතෘකාව වලින් ඕනම ප්‍රශ්නයක් දැන් ඔයාලට ලියා ගන්න පුළුවන්. කිසිම ගේමක් නැහැ ඕනනම් බලන්න. ඕන කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඉල්ලගෙන ලියන්න බලන්න. ඔයාලා හරියට ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් ලියා ගන්න පුළුවන්. ඒකයි මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පත්‍ර පන්තියේ වැදගත්. මොකද හම්බෙන මාතෘකාව සම්පූර්ණයෙන් කරලා ඉවර කරන එක තමයි අපි කරන්නේ. ඕනම එකක් ලියා ගන්න පුළුවන් වෙන. තේරුණා නේද? එහෙනම් අදට අපි අවසන් කරනවා. ආපෝ අපි ලබන සතියේ ප්‍රශ්න පත්‍ර පන්තියේ මුණ ගැහමු. මේ එදා වෙනකොට ලියන්න ඕනේ පැයක පේපරයක් මම මැද හරි දානවා තව දවස් දෙක තුනක් විතර ගියාම පැයක පේපරයක්. ඒක ලියාගෙන තමයි පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙනම් අදට අපි අවසන් කරනවා හැමදෙනාටම තෙරුවන් සරණයි.